සුභවාදී ජීවිතයකට සුභ ටීවී ආයිබෝවන් සුභ නත්තලක් වේවා කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ නත්තලින් එහාට ගිහිල්ලා අපි එළඹෙන 2021 සුභ නව වසරක් වේවා ඒ වගේ අපේ තියෙන සියලුම ප්‍රශ්න අපිටම විසඳ ගන්න පුළුවන් සුභවාදී වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අද වැඩසටහන ආරම්භ කරන්නේ ඉතින් ඔබ දැන් ඉන්න සිහින අභියස මේ සිහින අභියස ඉන්න අපි මේ වසරක් ගෙවෙනකොට මේ වසර පිළිබඳව ඒ වගේම මේ වසරින් පස්සේ තව වසරක් පටන් ගන්නවා හරියට අපේ ජීවිතයේ පොතක් නම් ඒ පොතේ පෙරලෙන පිටු කියලා තමයි අපිට හිතෙන්නේ අපි ගෙවන මේ වසරවල ඉතින් අපේ ජීවිත පොතේ එක වසරක් නිමා වෙනවා මුළු විශ්වයටම මුළු පෘථුවියටම යම්කිසි අභියෝගාත්මක වසරක් ලෙස එවගේම මිනිසුන්ගේ මනසට මිනිසුන්ගේ භෞතික ලෝකයට සමාජයට සංස්කෘතියට හැම දෙයකටම බලපෑමක් කරපු වසරක් තමයි අපි නිමා කළේ. ඉතින් ඊට පස්සේ අපි 2021 ට මුහුණ දෙන්න හදනකොට අපේ ජීවිතයේ තියෙන සමහර වෙලාවට ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට කවදාකවත් උත්තරයක් හම්බ වෙලා නැහැ. ඒ වගේම කාලෙන් කාලෙට යුගෙන් යුගයට මේ පිළිබඳව බොහෝ දන්නා විද්වතුන් හිතනවා මේක මොන වගේද කියලා ඒ වගේම අපිට තියෙන ලොකු කුතුහලයක් මේ කොහොමද මේක ඇත්තද කියලා දැනගන්න සමහර වෙලාවට පෙනෙන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් පිළිබඳව හොයන්නට අපේ හිතට ලොකු ආසාවක් ලොකු කුතුහලයක් ඇති වෙනවා ඒක තමයි මිනිස් ස්වභාවය එතකොට අපි අපේ මේ ජීවිතයේ බොහෝ දෙනා උනන්දු වෙන සහ පසුගිය වකවානුව දිහා බැලුවතින් එහෙම බොහෝ අය ඉතාමත්ම උනන්දුන විශයක් පිළිබඳව ගවේෂණාත්මකව මම කැමති අද ඔබට කතා කරන්න. ඉතින් මේ පිළිබඳව වරින් වර මගේ වෘත්තීය ජීවිතයේ ගවේෂණ කරලා තියෙනවා, පර්යේෂණ කරලා තියෙනවා, තොරතුරු හොයලා තියෙනවා. ඉතින් මේ තොරතුරු මගින් අපිට කිසි විටක යම් කිසි දෙයක් පිළිබඳව හරි විදියටම නිශ්චිත තීන්දුවක් දෙන්නට බෑ. නමුත් ඒ මම සුවාගත් අපේ සුවාගත් ඒ කරුණ ඔබට කියන්නට අපි බලාපොරොත්තු වෙනවා අද සිහින අභියස වැඩසටහන තුළින් මොකද ඔබ ඉන්නේ සිහිනයක් අභියස ඔබේ ජීවිතය පිළිබඳව ඔබ ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා හැබැයි මේ වෙලාවක අපිට හිතෙනවා ඇයි අපිට මෙහෙම වෙන්නේ අපි පෙර කළ අකුසල් වලටද අපිට අලුත් ආත්මයක් ලැබිලා තියෙනවා මේ මනස ජීවිතේ නමුත් අපේ ඊළඟ ආත්මෙ වෙනකොට අපිට මොන වගේ දෙයක් වෙයිද නැත්නම් පෙර ආත්මයේ අපිට තියෙන ප්‍රශ්න නැත්නම් පෙර ආත්මයේ අපිට තියෙන අකුසල් නැත්නම් අපි කරපු දේවල් වලටද අපිට මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා සමහර වෙලාවට අපිට හිතෙනවා. දැන් අපි මේ අද කතා කරන බලාපොරොත්තු මාතෘකාව තමයි පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය පිළිබඳව අපිට උනන්දු වෙන්න අවශ්‍ය වෙන්නේ පෙර භවය ගැන කතා කරන්නවත් පසු භවය ගැන හිතන්නටවත් නෙමෙයි. ඒකෙන් මේ භවයට මේ වත්මන් උපත්ති සදා යම්කිසි මෙහෙවීමක් යම්කිසි සුභවාදී සිතුවිල්ලක් සුභවාදී ජීවිතයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් කියන එකට ඉතින් දැන් ඔහුගේ කාලේ බොහෝ දෙනා එක් දරුවෙක් සම්බන්ධ කතාවක් නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා කළා ඔබ දන්නවා කාලෙන් කාලෙට මේ දේවල් හරියට කතා කරා අපිට මතකයි එක වතාවකදී විජේ කුමාරතුංග අපේ රටේ හිටව සුන්දරම සිහින නළුවා කියලා අපි කිව්වේ. ඔහු ඉපදුනා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල. ඉන් අනතුරුව ආර් ප්‍රේමදාස මහතුමා ඉපදුනා. ඒ වගේම ඩයනා කුමාරිය ඉපදුනා. ඒ වගේ බොහෝ දෙනා එහෙම ඉපදුනා. කාලෙකට ලොකු රැල්ලක් ඇති වුණා. කාලෙකදී ගොඩක් මේ දේවල් ගැන කතා කළා. ඉන් අනතුරුව එය වියකී ගියා. දැන් සැබවින්ම අපි මේ පිළිබඳව යථාර්ථවාදීව නැත්නම් ටිකක් විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව කොහොමද අපි මේ පිළිබඳව හොයන්නේ මේ පිළිබඳව අපි කරුණු ගවේෂණය කරන්නේ ඉතින් මෙහෙම ගවේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් කරන්නට උත්සාහ කරේ අපි සියලු දෙනාටම යම්කිසි නිශ්චිත දෙයක් ඒ වගේම යම්කිසි විදිහකට අපිට මේ පිළිබඳව යම්කිසි තේරුමක් අරගන්නට අපේ මේ ජීවිතය සුභවාදී කරගන්නට අවශ්‍ය මාර්ගයක් ඒ මුදා කරගන්නට පුළුවන් නම් ඒ තමයි හොඳ නිසා. දැන් උදාහරණයක් විදියට මම ඔබට මේ ගැන කතා කරනවා. දැන් මගේ ළඟ තියෙන දැනුම මම හොයාගත්ත කරුණුත් එක්ක ඔබට මෙහෙම කතා කරනවා. දැන් ඔබ මොකද කරන්නේ? ඔබ ළඟ තියෙනවා ඔබ හොයාගත්ත කරුණු සහ ඔබගේ මනෝභාවයන් සහ මේ වෙලාවේ ඔබ ඉන්න මානසික තත්ත්වය. මෙන්න මේ ටික ඔක්කොම එකට කැටි කරලා
ඔබගේ මනසට නැත්නම් ඔබගේ මොළයට රසායනිකව ලොකු විපර්යාසයක් සිද්ධ වෙලා ඔබට සිතුවිලි දෙනවා ඒ වගේම ඔබට වචන දෙනවා ඔබට අදහස් දෙනවා අන්න ඒ අනුව තමයි ඔබ මා කියන දේ තේරුම් ගන්නෙ අපි හිතමු පන්තියක ළමයි 40ක් හිටියා කියලා යම්කිසි ගුරුවරයෙක් දරුවන්ට උගන්වනවා අපි හිතමු ගණිත පාඩමක් මේ ගණිත පාඩම ඉගෙනවල පස්සේ එම ගුරුවරියම මේ දරුවන්ට උගන්වපු දේ ආශ්‍රිතව යම්කිසි ගණන් හදන්න දුන්නොත් ගණන් ටික සමහර ළමයි දුන්න ගමම ගන්න හදලා ඉවරයි සමහර ළමයින්ට ටිකක් වෙලා වෙනවා සමහර ළමයින්ට ඒ තේරුම් ගන්නටම බැරුව යනවා ඒ නිසා මේ මිනිස් මොලේ ස්වභාවය සහ අපේ මනසේ ස්වභාවය පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනේ එතකොට අපි තමු ඕන තරම් උදාහරණ තියෙනවා විවිධ කුසලතා දැක්වූ අසාමාන්‍ය හැකියාවන් දැක්වූ පුද්ගලයන් සහ විශේෂයෙන්ම කුඩා දරුවන් පිළිබඳව එය මුළු පෘථිවිය පුරාම විසිරී සිට හැම රටකම වගේ මෙවැනි සිද්ධීන් වෙනවා ඉතින් අපි මේ ප්‍රොඩක්ට්ය මිනිස් ජීවිතවලට සම්බන්ධ කරන එක ටිකක් නවත්තලා මෙහෙම හිතමු ඔබ අඹ ඇට කීපයක් හිටවනවා මේ අඹ ගස් ලොකු වෙලා ඵලදා වෙනවා ඔබට අත්දැකීම ඇති නේද සමහර අඹ ගහක එන අඹ හරිම පැණි රහයි හැබැයි එකම එකම ගසකින් ගත්ත ඇට තමයි මේ පැල කරේ සමහර ඒවා අඹුල් රහයි ඔබ අහලා තියෙනවනේ සාමාන්‍ය කෙසෙල් ගහක එන්නේ එක කෙහෙල් කරන හැබැයි ඔබ අහලා තියෙනවනේ සමහර වෙලාවට කෙසෙල් කරනක කෙසෙල් ගහක කෙසෙල් ගහ කිහිපයක් එන එකක් දෙකක් ආපු දෙකක් තුනක් ආපු අවස්ථාවල් පිළිබඳව අපි දන්නවා ඊළඟට ඔබට අත්දකින් තියෙනවද හිතා ගන්න බැරි විදියට සමහර ගස් කොළන් පවා හිතා ගන්න බැරි අරුම පුදුම නිෂ්පාදන අරුම පුදුම ඵලදාවල් දීලා අපි ඒව පිළිබඳව මුකුත් වෙලාවට කතා කරනවා එතකොට අපි ජීවීන් කියලා කොටසක් විදියට ශාක ශබ්ද දෙකම ගණන් ගන්නව නම් ඵල තියනවා කියලා ශාක පවා මෙන්න මේ වගේ විපරීත සමහරට අසාමාන්‍ය සුවිශේෂී දේවල් කරනවා දැන් මිනිසුන් දිහා බලමුකෝ අපි උප්පත්තිය හෝ නැත්නම් ආවේ කොහෙන්ද යන්නේ කොහෙද කියන එක හිතන්න බැරි නැතුව අපේ මේ ජීවිත කාලය වුණා අපි බොහෝ වෙලාවට බොහෝ දේවල් කරනවා හිතා ගන්න බැරි දේවල් කරනවා කෙනෙකුට ඇපල් ගහක් දිහා බලන් ඉන්නව හැමෝම ඒ ඇපල් ගහෙන් ගෙඩි වැටෙනවා කාටවත් මුකුත්ම හිතෙන්නේ නැහැ හැබැයි කෙනෙකුට හිතෙනවා ඇපල් ගහකින් ගෙඩියක් වැටුණා ඒක තමයි ගුරුත්වාකර්ෂණය කියන එක හොයාගන්න තව කෙනෙකුට පරිමාව පිළිබඳව හොයාගන්න ඔබ දන්නවා යුරෝ එකක් කියන සංකල්පය ඔහු වතුර තණ්හාන් තටාකයක ඉන්නකොට ඔහුට ඒ වතුර ටික එළි ඔහු එතනට ඇතුළට වුණාම එළියට ගිය වතුර වලින් ඔහු තව සංකල්පයක් හදනවා ඒ වගේම කෙනෙකුට අපි තුන් මේ අපි අද ඔබ හෝ දෙනා නරඹන්නේ දුරකථනය නිසා ජංගම දුරකථනය නිසා ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ට පුළුවන් වෙනවා දුරකථනය හදන්න හැබැයි පියවර ගණන ආමකින් ඉදිරියට ඇවිල්ලා අද ඔබ මේ විදිහට අපි දිහා බලාගෙන මෙහෙම කතා කරනවා මට මතකයි මගේ වෘත්තීය ජීවිතේ මීට අවුරුදු 20කට විතර කලින් මම කිව්වා දවසක අපිට කතා කරලා ඔයා මහත් වෙලාද ඔයා කළු වෙලාද ඔයා සුදු වෙලාද කියලා අහන්න ඕන වෙන්නේ බලාගෙන කතා කරන්න පුළුවන් වෙයි කියලා මට මතකයි මම මීට අවුරුදු 20 ගානකට කලින් දේශන පවත්වනකොට කිව්වා අද දැන් මොකක්ද වෙලා තියෙන්නේ අද අපි ඉන්නේ මොන වගේ ලෝකයකද මනසින් යන කාර්යක දැන් බලන්න මුලින්ම අපි සාමාන්‍ය ගිය තියෙන වාහනයක් එලෙව්වා ඉතින් අපි ගිය එක කරකෝ වාහනේ එලවගෙන ගියා දැන් අපි ගිය එකක් නෑ වාහනය යම් කිසි විදිහට ඒ කලමනාකරණය කරලා අපිට දෙනවා දැන් බලන්න අපි කොහෙට හරි ගිහලා කාර් එක පාක් කරන්න ඕනේ නම් එහෙම නැත්නම් කායික නවත්තන්න ඕන නම් අපි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ දැන් බලන්න මනසින් යන කාර් එක නිෂ්පාදනය කරලා ඉවරයි යම් කෙනෙකුට පුළුවන් ඉඳගෙන යනවා වාහනේ ඒ ඉඳගෙන යන අතරතුරේ ඌ යම් කිසි වැඩක යනවා ඔහුගේ මනසට ඔහු දැනුම් දීමක් කරන්න ඕනේ සෙන්ස් කරන්න ඕනේ නැත්නම් සෙන්සර් එකක් හයි කරලා තියෙන මනසට දැන් කාර් එක බ්‍රේක් වෙන්න ඕනේ කාර් එක මෙතනින් යනවා කියලා සිතුවිල්ලක් විතරයි ආරම්භ කරන්නට ඕනේ මේ සිතුවිල්ල ආරම්භ කරනකොට මොකද වෙන්නේ ඒ කාර් එක ඒ තමන්ට ඕන තැන දක්වා යම්කිසි මෙහෙවීමක් එක්ක යනවා ඒ වගේම කාර් එකක් පුංචි ඉඩක් තියෙන තැනක ඉතාම හොඳින් එයා තනියම කාර් එක පාක් කරගන්නවා දැන් අවුරුදු 20කට කලින් මං කිව්වා මෙහෙම මුණ බලාගෙන අපිට කතා කරන්න පුළුවන් වෙයි කියලා එදාට ඒක අරුමයක් බවට පත් වුණා තව අවුරුදු 20ක් ගියාම මොකද වෙන්නේ සමහරට අපේ හසුලින් යන කියාබෙන කාර් අපිට දකින්න පුළුවන් වෙයි අපිත් අපේ ඊළඟ පරම්පරාවල් එවැනි වාහන පාවිච්චි කරන්න පටන් ගනි මේ මොකද්ද වෙන්නේ මනසේ නිර්මාණය වෙන දේ දැන් රයිට් සහෝදරයන්ට පුළුවන් වුණා
මේ අහසින් යන වාහනයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල වුන් ප්‍රායෝගික ලෝකේ ජයග්‍රහණය කළා. ඒ වගේම තෝමස් අල්වා එඩිසන් මොකද කරේ? වාර 999 පාරක් උත්සාහ කරලා ඔහු මේ විදුලි බල්බය නිර්මාණය කළා. තවත් නිර්මාණ රාශියක් ඔහු ලෝකෙට හඳුන්වලා දුන්නා. ඔහු සුවිශේෂ කෙනෙක්. ඔහුගේ ආරම්භයේ ඔහුට ඉගෙන ගන්න බැරි ඔහුට පන්තියේ කොන් වෙච්ච පාසලෙන් අස්විච්ච දරුවෙක්. අස්කර පුදරුවෙක්. හැබැයි කෙනෙකුට ඔහුගේ මමට පුළුවන් වුණා පෞද්ගලිකව උගන්වලා ඔහුගේ මොළයේ තියෙන ඒ හැකියාව පෙන්වන්නට. දැන් මම ඔබට කියනවා මග ළඟට ඉතාමත්ම ප්‍රසිද්ධ තාත්තා කෙනෙක් ඒ දරුවව අරගෙන ආවා. එතන ප්‍රශ්නේ වුණේ ඒ දරුවාගේ පාසලේ ගුරුවරයා කියනවලු මේ ළමයා පිස්සු. මේ ළමයා පන්තිය තියාගන්න බෑ. මේ ළමයාව අරගෙන යන්න මානසික රෝහලකට බේත් ගන්න. මොකද මේ ළමයා ඉන්නේ එක වසරේ. එතකොට මං කිව්වා එහෙම වෙන්න උදාහරණ ටිකක් කියන්න. දැන් කිව්වා එකක් තමයි මේ ළමයාට කිව්වොත් දෙකේ ඉලක්කම ලියන්න කියලා. මේ ළමයා පුංචි කාර් දෙකක් අදිනවා. මේ ළමයාට පහේ ඉලක්කම ලියන්න කිව්වා. මේ ළමයා තුවක්ක පහක් අදිනවා. මේ ළමයාට හයේ ඉලක්කම ලියන්න කිව්වොත් මේ ළමයා කැමරා මොන හරි වෙන උපකරණයක් තමයි අදින්නේ. එතකොට පන්ති ළමයි 39 දෙනෙක්ම දෙකේ ඉලක්කම ලියනකොට කාර් දෙකක් ඇඳපු ළමයාව ගුරුවරියට පේනවා අසාමාන්‍යයි විතරක් නෙමේ මානසික රෝගී තත්ත්වයක තියෙනවා කියලා. අපි හැමෝම මේ ලෝකෙට එන්න වෙනස් විදිහට මේ ඇඟිලි සලකුණ ඒකට සාක්ෂි දරනවා. එතකොට ඇඟිලි සලකුණ සහ මොළය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඇඟිලි සලකුණෙන් මේ කියවෙන අනන්‍යතාවය අපේ මොළේ තියෙනවා. මේ ලෝකේ ඉපදුණු ඉපදිලා ඉන්න සහ මතුවට ඉපදෙන කිසි කෙනෙක්ගේ ඇඟිලි සලකුණ සමාන වෙන්නේ නැහැ. වගේම මොළේ පිහිටීමත් කවදාකවත් සමාන වෙන්නේ නැහැ. එතකොට අසමාන පුද්ගලයන් ඉපදෙනවා. වෙනස් පුද්ගලයන් ඉපදෙනවා. හැබැයි කොතනකවත් කියන්නේ සමාන පුද්ගලයන් ඉපදෙනවා කියලා. දැන් සමාන නැත්නම් වෙනස් නම් ඒ වෙනස්කමේ උඩ සහ යට නැත්නම් එක එක මට්ටම් එක එක ස්තර තියෙන්න පුළුවන්. ආ ඒව ස්තර තියෙන්න පුළුවන්. කෙනෙකුට කවියක් ලියා ගන්නට හිතන්නවත් බැරි කොට තව කෙනෙක් ඉතාමත් හොඳ කවියක් ලියන. කෙනෙකුට ගීතයක් ගායනා කරන්න හිතන්නවත් බැරි කොට හිතා ගන්න බැරි විදිහට කෙනෙක් ගීතයක් ගායනා කරනවා. සමහර පුංචි දරුවෝ හිතා ගන්න බැරි දේවල් කරනවා. එතකොට මෙය පවතින ඒ භෞතික ජීවිතය දිහා බැලුවොත් ඒ මිනිස් සිරුර දිහා බැලුවොත් ඒ මිනිස් සිරුරේ තියෙන සාමාන්‍ය හැකියාවක් නැත්නම් අපි කියනවා වෙනස් හැකියාවක්. හැබැයි මේ වෙනස් හැකියාව එක එක ස්තරවල එක එක මට්ටම්වල තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමු අපි මේ සංස්කෘතිය තුළ අපේ මේ සමාජය තුළ අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි කෙනෙකුට කියනවා මෙයාට ඉගෙන ගන්න බෑ. ඒ ඉගෙන ගන්න බෑ කියන්නේ ඇයි? ලකුණු 100 ගත්තේ නැත්තම්. ඒ ටික ගත්තේ නැත්තම්. ශිෂ්‍යත්වයේ උපරිම ලකුණු ගත්තේ නැත්තම්. හැබැයි ඒ පුද්ගලයා තුළ සුවිශේෂී හැකියාවක් තියෙන්නට පුළුවන්. සමහර වෙලාවට එය නිශ්චිතව මේ අපි කියන විභාගයෙන් ජයග්‍රහණය කරන ලකුණු ටික ගන්න එක නොවේ වෙන්නට පුළුවන්. තෝමස් අල්වා එඩිසන් ශිෂ්‍යත් විභාගය ලියන දුන්නා ලියන්නේ නැහැනේ. හැබැයි ඔහු අසාමාන්‍ය නිර්මාණකරුවෙක් වුණා. ඉතින් වෙනස් මට්ටම එක එක ස්තරවල තියෙන්නට පුළුවන්. ඒ ස්තරවල තිබුණාම අපි නිකන් කටක වචනට කියනවා මෙයාට නම් ගියාත්මෙන් ලැබුණු බලයක් වගේ. මෙයාට නම් හිතා ගන්න බැරි පුළුවන් බලයක්. මේක නම් ගියාත්මෙන් ආපු එකක්. ඒ වගේම ටිකක් දුර්වල නැත්නම් හොඳ නැති පසුගාමී ඍණාත්මකයට අපි මොකද කියන්නේ? ඔය ගියාත්මක අකුසල්. ඔය පරණ පව් තමයි ඔය පළ දීලා තියෙන්නේ. ගියාත්මකක් වෙන්නේ නැති. සමහර වෙලාවට ඔබ කියලා ඇති. මම ඉතින් මේ ආත්මේ නම් මුකුත් පවක් කරලා නැහැ. හැබැයි ගියාත්මේ පව් තමයි මේ මට පළ දෙන්නේ. ඇයි? අපේ මිනිස් මොළයේ ස්වභාවයක් තියෙනවා මනෝවිද්‍යාත්මකව අපි කැමති නැහැ ප්‍රශ්නික බර නැත්නම් ප්‍රශ්නික වගකීම නැත්නම් අපේ දුර්වලතාවල වගකීම මෙතනට දාන්න. අපි කැමති ඒක කොහෙදරි මුදා හරින්න. අපි ළඟ ඉන්න පුද්ගලයෙකුට මුදා හරින්න. මෙයා නිසා තමයි මට මෙහෙම වුනේ. මෙයා නිසා තමයි මට මෙහෙම වුනේ. එහෙමත් නැත්නම් අපි කියන්න කැමති අපි නොපෙන ලෝකෙට මෙය අයින් කරන්න පුළුවන්. ගියාත් මෙපා. එහෙම නැත්නම් පෙර අකුසල්. එහෙම නැත්නම් අපිට කවුරු හරි මොනවා හරි කරලා කොඩි විනයක් කරලා ඒක නිසා තමයි මේ ඒ වගේ විවිධ කරුණු කාරණා කියන්නට පුළුවන්. ඉතින් ඔබ හරිම උනන්දුවෙන් ඉන්න නිසා මම තොරතුරු ටිකක් හොයාගත්තා ගවේෂණාත්මකව. දැන් ඇයි අපි මේ පුනරුත්පත්තිය කියන එක පිළිගන්නේ හෝ පිළිනොගන්නේ? දැන් අපි පිළිගන්නේ මොකද අපිට මතක නැහැ. හැබැයි ආම්මෙන් කවුරු හරි පුද්ගලයෙක් මුණ ගැහුණොත් එහෙම එයා සුවිශේෂී හැකියාවන් තියෙනවා නම් අන්න අපි පිළිගන්නවා. අපි පිළිගන්න කියලා අපේ හිත කියනවා. එයාට මෙහෙම කොහොමද උනේ? මෙච්චර දේවල් මේ පොඩි ළමයා කරේ කොහොමද? මේ ළමයාට ගියාත්මේ අම්කසේ
බලවේගයක් ක්‍රියාත්මක වෙනවයි කියලා අපි කියන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා ඇති පුර පෞරාණිකව ඊජිප්තියානු චිත්‍ර ලේඛනවල තමයි චිත්‍ර වලින් හදපු ලේඛනවල තමයි මේ පුනරුත්පත්තික කතාව මුලින්ම ඇවිත් තියෙන්නේ. ඒක නිසා මේක බොහෝම ඈතට විහිදෙන කතාවයක්. ඉතින් අපි ළඟ තියෙන විශ්වාසය තමයි ඔබ සමහරු පුනරුත්පත්තිය ඕ කියලා විශ්වාස කරනවා, සමහරු නෑ කියලා විශ්වාස කරනවා. තවත් අය හිතා ගන්න බැරුව මේක ඇත්තද නැත්තද කියලා විශ්වාස කරනවා. බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපේ 55 ජාතික තුලින් මේ ඉපදීම කියන එක පිළිබඳව අපිට කතා කරනවා. එතකොට අපිට කියලා දෙනවා අපිට ඒ හැම ආත්මකම හැම ඒ 55 ජාතිකයේ තියෙන හැම තැනකදීම උන්වහන්සේ අපිට යම්කිසි හොඳ පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි අපේ ජීවිතයට අපි අරගන්නේ ඒ උප්පත්තියන මේ උප්පත්තිය තුල තියෙන පණිවිඩය. අපි එකම සිත්තිය එකම සිද්ධිය ධර්මයක් විදිහට අපි හිතමු. අපි පළවෙනි වසරට පාසලේ ඇතුළත් වෙච්ච දවස. දැන් ඔබට මතකද? මට නම් මතක නැහැ. සමහර කෙනෙකුට මේක මතකයි. මම පළවෙනි දවසේ ඇඬුවා. මගේ පළවෙනි දවසේ ගුරුවරිය මෙන්න මේ වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ. මගේ පාසල තිබුණේ මෙන්න මේ වගේ තත්ත්වයක කියලා කෙනෙක් කියන්නට පුළුවන්. දශක ගණනාවක් ඈතට යනකොට මේ උපත්තිය තුල තියෙන සිදුවීම් පවා සමහරවිට මෙතන තියෙනවා, සමහර අයගේ නැහැ. දානක් ඉදිරි ගිය සතියේ ඉරිදා ඔබ මොනවද අනුභව කළේ කියලා ඇහුවොත් ඔබට කපාට කියන්න බැරි ගිය සතියෝ නැහැ, ඊයේ පෙරද දේවලු අමතක වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට සුවිශේෂී දෙයක් නම් මම ගිය ඉරිදා ගියේ මගේ මිතුරෙක් ගෙදරට, නැත්නම් මම මෙන්න හෝටලෙට ගියා, මේ හෝටලෙදී මෙන්න මේක කෑවා කියලා මතක තියෙනවා. ඇයි? සුවිශේෂී සිද්ධි සමුදායක් භෞතික ලෝකයේ පරිසරයේ සමුදාය සිද්ධි අපි ළඟ තියෙනවා, ඒව උදව් කරනවා අපිට එය මතක් කරලා දෙන්න. එතකොට අපේ මනෝවිද්‍යානුකූලව අපි කිව්වොතින් එහෙම අපිට මෙන්න මේ දේවල් අනුමාන කරන්න මොලේ සෛලවල තියෙන ප්‍රෝටීන් අණු, මේ ප්‍රෝටීන් අණුවල තමයි මේ මතක ශක්තිය තියෙන්නේ. ඒතර ප්‍රෝටීන් අණු ඉතාම ශක්තිමත් තා ඒ ප්‍රෝටීන් අණුවලට හොඳ පෝෂණයක් ලැබිලා තියෙනවා නම් මනෝවිද්‍යානුකූලව සහ ජීවවිද්‍යානුකූලව නැත්නම් මානසිකව සහ ශාරීරිකව ඒ ඉතාමත්ම හොඳ මතක ශක්තියක් තියාගන්නට උදව් වෙනවා. දැන් මිනිස් සිරුරේ සැලැස්මක් තියෙනවා. එතකොට රේඩියෝ අයිසොටෝප් වලින් තමයි මෙන්න මේ රේඩියෝ අයිසොටෝප් වලින් තමයි මේ අපිට මේ තියෙන ශක්තිය පිළිබඳව කියන්නේ. වසරක් පාසා මේ ශෛල අලුත් වෙනවා. දවස් දෙක තුනකට සැරේකුත් මේ ශෛල වෙනස් වෙනවා කියලා කියනවා. ඉතින් එතකොට ඒ වෙනස් වීම වෙන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී බැලුව සාමාන්‍යක මානසිකව අපි බැලුවදී අපි අද දවසේ මෙහෙම කතා කරනවා. දැන් ඔබ මගෙන් ඇහුවොතින් දැන් අද මම මේ කරන්නේ සීනබියස වැඩසටහනේ මේ සජීව වැඩසටහනේ දෙවෙනි මාසේ පළවෙනි වැඩසටහන. ඒ කියන්නේ පස්වෙනි වැඩසටහන. දැන් ඔබ මගෙන් ඇහුව පළවෙනි දවසේ මම මොන වගේ ඇඳුමකින්ද සරසලා හිටියේ කිව්වත් මටවත් මතක නැහැ. අන්න ඒ නිසා ඇයි ඉන් අනතුරුව බොහෝ සිතුවීම් සමාන සිතුවීම් අපේ මනසේ සිත් වෙලා තියෙනවා. ඒක නිසා අපිට ඒක මතක නැහැ. එතකොට දවසකින් දෙකකින් වෙනස් වුණා අර ප්‍රෝටීන් අණුවල තියෙන මතක ශක්තිය සමහර වෙලාවට සමහර දේවල් තියෙනවා දශක ගණනාවක් අපේ මතකේ තියෙන්නට පුළුවන්. දැන් ඔබ සිහින දකිනවද? සිහින අභ්‍යස සිටනේ අපි මේ කතා කරන්නේ. සිහිනයක් දකිනකොට ඒ සිහිනය හොඳට කල්පනා කරලා බලන්න අපි කොහේ හරි අහපු නම කතාවක කියවපු චිත්‍රපටියක දැකපු මොනවා හරි සිදුවීම් සමුදායක් අවිචාරවත්ම කිසිම පාලනයක් නැතුව ඔහේ එහාට මෙහාට ගිහින් චිත්තරූපමවමින් රූපමවමින් අපගේ මතකයේ තුල ඉඳලා අපි උදේ නැගිට්ටාම කියන මෙන්න මේ වගේ හිණයක් දැක්කා. දැන් අපි මොකද කරන්නේ මේ? අපි ඊටාම සිහි බුද්ධියෙන් කතා කරනවා. අපි පාලනයක් නැතුව කතා කරනවා. අපේ මනසට යම්කිසි අපි දීලා තියෙන නියෝගයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම තමයි කතා කරන්න ඕනේ. එතකොට දැන් මම ඔබට කතා කරනවා අනවශ්‍ය දේවල් විකාර කතා සාමාන්‍ය වෙලාවට කතා කරන භාෂා විලාසෙ ඒ කිසිම දෙයක් නෙමෙයි. එතකොට මං පාලනයක් ඇතුව යම් කිසි කලමනාකාරීත්වයක් ඇතුව ඔබට මේ කතා කරනවා. මගේ ප්‍රෝටීන් අණු, මගේ නියුරෝන, මගේ මානසික තියෙන සියලුම ශක්තියින් මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ අන්න ඒ විදියට. එතකොට අපිට සමහර දේවල් මතකයි, සමහර දේවල් මතක නැහැ. මේ ජීවිතේ වුණා සමහර වෙලාවට අපි කියන්නේ කෙනෙක් අපිට හමුනොත් එහෙම ඔයාට මම මතකද කියලා සමහරවිට මමත් විතර කියන දෙයක් තමයි. ඇයි මම මැරලා ඉපදිලාද මට ඔයාව හොඳට මතකයි. නැත්නම් කෙනෙක් අපිට උදව්වක් කළොත් ඔව් මට හොඳට මතකයි. ඇයි ඔබ එහෙමට උදව් කළා? මට ඒ සිද්ධිය අමතක වෙන්න හේතුවක් නැහැ. මැරලා ඉපදිලා නැහැ මම, මේ ආත්මේ තාම ජීවත් වෙනවා. හැබැයි
සමහර වෙලාවට අපි පාරේ යනකොට කෙනෙකු මුණ ගැහෙනවා. ඌත් එක්ක ඒ පුද්ගලයාත් එක්ක ඊට කලින් අපි හොඳට කොයි හරි හම්බෙලා කතා බහ කරලා තියෙනවා. හැබැයි එකපාරට අපේ ඔළුවට එන්නේ එයා කවුද කියන එක. සමහර වෙලාවට අපි වාහනයක යනකොට උන කවුරුද දැක්ක ගමන් එකපාරට මොලේ කියනවා. ආ මෙන්න මෙයා. එහෙම කියනවා. හිතා ගන්න බෑ. එතකොට අපිට මේ යටි සිතේ තියෙන දේවල් නැවත සිහිපත් කරන්නට අපිට පුළුවන් වෙනවා ඔබ දන්නා මෝහන චිකිත්සාව. මෝහන චිකිත්සාව කියන්නේ විද්‍යාත්මක දෙයක්. එය මනෝවිද්‍යාවේ විශේෂම උපදේශණය වැනි කාර්යයන්ට භාවිතා කරන දෙයක්. මම ඔබට මේ පැහැදිලි කිරීම කරන්නට ඕනේ. දැන් මෝහනය කිව්වම බොහෝ අය හිතන්නේ අනේ මාව මෝහනය කරන්නකො. කළා මට ගියාත්ම ගැන කියන්නකො. මං ගියාත්ම කොහෙද හිටියේ කියලා කියන්නකො. දැන් මා දැක තියෙනවා යම් කිසි රූපාණි වැලසනහනක් මීට වසර ගණනාවකට පෙර යම් කිසි පුද්ගලයෙක්ව මෝහනය කරනවා. මෝහනය කරාම ඔහු කියනවා මම ඉන්නේ ස්පාඤ්ඤේ. මම ස්පාඤ්ඤේ රජ කෙනෙක්. මම මේ ස්පාඤ්ඤේ රජ මාලිගාවේ ඉන්නේ. මට අන්තපුරයක් තියෙනවා ආදී වශයෙන් ස්පාඤ්ඤේ රජෙක් විදියට ඔහු කතා කරනවා. එතකොට ඒ සියලු දේවල් ඔහු කියනවා. හැබැයි ඔහු කතා කරන්නේ මේ මා කතා කරන සිංහල භාෂාවෙන්. එතකොට ඔහුගේ මනස දැන් තියෙන්නේ ඒ පුරුප්පත්තිය ගැන කතා කරන නැත්නම් පෙරබවයන් ගැන කතා කරන තැනක නම් ඔහු ඉන්නේ ස්පාඤ්ඤ රජ මාලිගාවේ නම් ඔහු කියන මෙන්න මේ දේවල් තියෙනවා මගේ බිසෝවරු ඉන්නවා මේ සියලු දේ කියනවා නම් ඔහුට ඒ මතකයේ අවදි කරන්නට සිංහල භාෂාව ඇර ඔහු එදා පාවිච්චි කර භාෂාව වගේ කරගන්න පුළුවන් නේද එහෙම එන්න ඕනේ නේද සමහර අය එහෙම තරක කරන්නට පුළුවන් ඉතින් අපි කියන හයිබ ඇවිනීසියා කියලා අති විස්මෘතිය කියලා එකට කියන්නේ යටි සිතේ තියෙන ඉතාම බිලිදු අවදියේ තියෙන කුංචි කාලේ තියෙන දේවල් මතක් කරන්නට අපි ගියොත් ඉස්සෙල්ලම පෙර පාසල් ගිය දවස් මොකද වුනේ නැත්නම් ඔයාගේ පළවෙනි ගුරුවරිය කවුද ඔයා ඉස්සෙල්ලම දවසේ මොන වගේ ක්‍රීඩාවක්ද කළේ ක්‍රීඩාවලට ගියා මොකද වුනේ ඒ වගේ අතිශය කුංචි කාලේ දේවල් සිහිපත් කරන්නට පුළුවන් දැන් ඔබත් මමත් කරන්නේ නැති දෙයක් තමයි කොයි වෙලේකවත් අපි අනවශ්‍ය විදියට අපේ අතීත මතකයන් තුල ඉන්නේ නැහැ කවුරුරි මනෝවිද්‍යාඥවරයෙක් නැත්නම් මෝහන චිකිත්සකවරයෙක් ඔබට යම්කිසි කාර්යයක් සඳහා ඔබගේ ළමා කාලයේ නැත්නම් බිරිඳු අවධියේ ඔබේ මනස යම්කිසි ක්‍රියාදාමයක් මගින් අරන් ගියොත් ඇරෙන්නට ඔබ කෙදිනකවත් අතීත ස්මරණේ යෙදෙන්නේ නැහැ. දැන් අතීත ස්මරණේ යෙදෙන්නට හේතුවක් තියෙනට ඕනේ. හැබැයි මනෝවිද්‍යාඥයන් කියනවා මෙන්න මේම. අතීත ස්මරණේ යෙදෙන්නට පුළුවන් නම් විතර මම අද හිතනවා ඊයේ මම මොනවද කරේ? ඊයේ මම මෙහෙම කරා. ඒක වැරදි. ඒකට මෙන්න මෙහෙම කරන්න තිබුණා මට. මෙන්න මේ ආදී වශයෙන් අපිට අඩුගානේ පෙර දවස ගැන හරි අතීත ස්මරණයක යෙදෙන්නට පුළුවන් නම් අපිට කරුණු දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මතක ගබඩාවේ තියෙන ශක්තිමත් ස්වභාවය. මතකයේ මතකේ තියාගන්න පුළුවන් ශක්තිමත් ස්වරූපය අපිට ලැබෙනවා. අනිත් කාරණේ තමයි අපිට මෝ අපේ ජීවිතය හදාගන්නට මේ භෞතික ජීවිතය, මේ මිනිස් ජීවිතය, මේ ආත්මය, මේ උත්පත්තිය අපිට හොඳට ගෙනියන්නට අවස්ථාව ලැබෙනවා. දැන් අපේ රටේ පහුගිය කාලේ යම්කිසි දරුවෙක් පිළිබඳව නිතර නිතර විවිධ සමාජ අඩවිවල කියවුණා. ඒතකොට ඒ දරුවාගේ සුවිශේෂ හැකියාව පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතීතය පිළිබඳව ඔහොම නොකියුව අපිට මතක් කරගන්නට පුළුවන් බොහෝ සිදුවීම් මේ පෘථිවිය නැත්නම් මේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙනවා. බොහෝ දෙමව්පියෝ ඔබ දෙමව්පියෝ නම් ඔබේ දරුවන් කුංචි කාලේ හිතා ගන්න බැරි දේවල් කියන්න පුළුවන්. එහෙම දේවල් ඕන තරම් ඇති. ඔබත් මමත් කුංචි කාලේ ඒ වගේ දේවල් ඕන තරම් කරලා ඇති. දැන් ඔබට මේ පුනරුත්පත්තිය පිළිබඳව මමත් පරිම ගවේෂණ කරන කෙනෙක් විදියට මගේම අත්දැකීමක් මේක. ඉතාම සමීප අත්දැකීමක්. මම වතාවක් විදේශගත වෙනවා. විදේශගත වෙලා ශ්‍රී ලංකාවට එනකොට අපිට ගුවන් යානයේදී හම්බ වෙනවා සිංහල ප්‍රශ්නේ පත්තර. මම සිංහල පත්තරයක් කියව කියවෙනවා. ඒ පත්තරේ තියෙනවා මම හොඳින් දන්නා අඳුරන දරුවෙක් මිය ගිහිල්ලා ඒ දරුවා මිය ගියේ ගෙලිලා එතකොට ඒ දරුවාගේ ඒ කතාව තියෙනවා මේ පොත්පතේ. එතකොට මම ඒ දරුවා මගේ ළඟින් ආශ්‍රය කරපු දරුවෙක් නිසා අවුරුදු 16ක සාමාන්‍ය පෙළ ලියන්නට නියමිතව හිටියේ දරුවේ. එතකොට ඉතාමත් කම්පැනික් ස්වභාවයක් මට දැනුණා. මම ඒ දරුවාවගේ ගෙදරට ගියා. ඒ දරුවා ඇඹිලි පිටියේ දරුවෙක්. එතකොට ඒ මව පියා ඉතාමත්ම කම්පැනියෙන් හිටියේ. ඒ පියාට මොහොතකට මම කාන්තාවක් කියනක අමතකුණා. ඒ තරම් මව බදාගෙන පුදුමාකාර විදිහට ඇඬුවා. ඒ පියා ලස්සන දේකුත් කිව්වා. මව ලස්සන දෙයක් කිව්වා. හිතා ගන්න බෑ මගේ පුතා කිව්වා මේ ගිය සතියේ කිව්වා ඇල්බම් එකක් හදන්න ඕන කියලා. ඉතින් ඇල්බම් එකක් හැදුවා. මේ බලන්න ඇල්බම් එක කියලා කිව්වා. ඒ ඇල්බම් එකේ මුල පිටුවේ මම ඉන්නවා ඔහුත් එක්ක ගත්ත වෙන ඡායාරූපයක්. තවත් අපේ රටේ ප්‍රසිද්ධ කීප දෙනෙක් එක්ක. එතකොට ඇල්බම් එක සුමානකට කලින් හැදුවේ.
වැඩිපුර අම්මයි තාත්තයි කියනවා මේක පුදුම දෙයක් කවදාකවත් අපි වෙන කාටවත් ඇල්බම් අතර නැහැ මෙයා මිය කියලා මෙයාම පින්තූර තෝරගෙන ඉඳලා මෙයා මේ වගේ හැදුවා කියලා ඔය සිද්ධියෙන් වසර 3-4කට පසුව මේ පියා මට කතා කරනවා පුදුම දෙයක් සිද්ධ වෙලා තියෙනවා අපේ පුතා නැවත ඉපදිනාලු ඊට කිලෝමීටර් කීපයක් එහා මේ සිද්ධිය තොරතුරු විතරක් මම ඔබට වාර්තා කරනවා සිද්ධිය ඇත්තද නැත්තද කියන එක අපිට හරියටම නිශ්චිත කරන්න නිශ්චය වශයෙන්ම කියන්න බැරි දෙයක් ඒ පියා හරිම බුද්ධිමත් පියෙක් ඒ පියා කිව්වා මම කිසි විටක මේව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි හැබැයි මෙන්න මේ තොරතුරු ටික අර මං කියපු නැවත ඉපදුනයි කියන දරුවා ඇවිලි පිටියේ නගරයට ආවම එක පාරටම මෙන්න මගේ පාසල කියලා දුවගෙන යනවා අර කලින් දරුවා ඉගෙන ගත්ත පාසල කඩාගෙන බිඳගෙන යනවා මෙන්න මගේ පන්තිය කියලා ඒ දරුවා මියන්කොට හිටපු පන්තිය ඉඳ ගන්නවා මේ මම මෙතන ශිෂ්‍ය නායකයා වුණා පන්ති වෙනස් කරලා තියෙනවා මේ ගුරුවරු නෙමෙයි හිටියේ කියලා මේ අවුරුදු 4-5 දරුවා කියනවා ඉන්න අතරතුර සෙනඟ පිරෙනවා මේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඇවිලි පිටියේ ප්‍රදේශවාසීන් මේක බලන් අහන් ඉන්නවා නම් උන් දන්නවා මේ ගැන ඊට පස්සේ මේ දරුවා ඊටාම හරස් පාරවල් වලින් යන්න තියෙන පාරක පාර කියමින් මේ පෙරකී දරුවා මාන්ද්‍රුණ දරුවා ඉන්න නිවසට යනවා ඒ නිවසේ තමන්ගේ ඡායාරූපයක් තියෙනවා ශිෂ්‍ය නායකයෙක් විදිහට පදක්කම් දුන්න දවසේ පින්තූරේ හඳුන ගන්නවා ඔහුගේ කාමරයට යනවා ඒ විතරක් නෙමෙයි මේ දරුවා මිය ගියේ තවත් දරුවෙක් එක්ක පාඩම් කරන්න පාඩම් කරනවා ගේ පිටිපස්සේ වැවක් තියෙනවා ගේ කෙට ආවද පේන දුර තියෙන වැව මේ දරුවා පාඩම් කරමින් ඉඳලා තවත් මිතුරෙක් එක්ක දෙන්නත් එකම නාන්න යනවා නාන්න ගිහින් තියෙන කෑම කාලා ටික වෙලාවකින් දෙන්නම මිය යනවා මේ දරුවෝ දෙන්නම මිය යනවා එතකොට මේ මේ සිද්ධියේදී හිතන්නේ මේ අර කෑම කාපු එහෙම අන්තිම දවසේ අම්මා අඩාඩා අපිට කලින් කියලා තියෙනවා මෙන්න මේ දේවල් කෑවේ කියලා. එතකොට මේ අම්මා සූක්ෂම දෙයක් කරනවා මේ පිරිසට අලුත් පවුල මේ ඉදට අහඹුලේ සාපු වෙලාවේ කෑම පිළියෙල කරනවා. හැබැයි අර අන්තිම දවසේ උපු කෑම. එතකොට මේ දරුවා කියනවා අම්මා එදා ඉව්වෙත් මේවා තමයි කියලා කියනවා. ඉන් අනතුරුව ඒ ගෙදරට අහලපාල මිනිස්සු පිරිනවම එක කාන්තාවක් දිහා බලලා මේ දරුවගේ යාළුවගේ නම කියලා ඇන්දේ මේ යාළුවගේ නම කියලා කියනවා මගේ සංගීත භාණ්ඩයක් යාළුවන් තියෙන එක මට ඕනේ ගේන්න කියලා. කොටින්ම මෙයාගේ ගොඩක් අඩු මුට්ටු එකතු කර ගන්නවා ගෙදර ගෙනියා. යාගේ දැන් ඉන්න ගෙදරට ගෙනියා. මේ මම ඔබට කිව්වේ සිද්ධි සමුදාය. මේ සමුදාය එතනින් වාර්තාවම සිද්ධි. මේ මේ සිද්ධි වලට මුලින් සහ අගින් මොනවද තිබුණේ කියන එක මම දන්නේ නැහැ. ගවේෂණය මම නෙමෙයි කරේ. නමුත් මේ මේ පවුල් දෙකේම අය මෙය සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යකට දුන්නේ නැහැ. දෙන්නේ නැතුව ඇත්තට මේ පියා මට කිව්වා ඔබතුමියට කැමති නම් මෙය පත්‍රයකට ලියන්න. මොකද මම දන්න ඔබතුමිය මෙය මාකට් කරන්නේ නැහැ. නමුත් සිද්ධිය වාර්තා කරනවා. මම කැමති මේ සිද්ධිය වාර්තා කරනවට එකම එක හේතුවක් නිසා. මම ඒක මොකද හේතුව? හේතුව තමයි මිනිස්සු මේ ආත්මේ ජීවත් වෙන්නේ හරියට හරිම නරක විදියට හරිම පාපකාරී විදියට අඩු ගානේ තවත් ආත්මයක් තියෙනවා කියලා හිතුවත් හරි ඊළඟ ආත්මෙත් අපිට මේ කර්ම ජීවිතයක් අත් වෙයි කියලා බයට හරි මේ මිනිස්සු මේ ආත්මෙ හොඳින් ඉදී අන්නේ පණිවිඩය මගේ පුතාගේ මේ හෙලිදරව්වෙන් ඔප්පු කරන්න නැත්නම් ජනගත කරන්නට ඕන මිසක් අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ කියන එක මේ සිද්ධියේ ඇත්ත නැත්තෝ මේ සිද්ධියට මොකක්ද හේතුනේ කියන එක පිළිබඳව වෙනම විමසා බලන්න ඕන දෙයක් හැබැයි අර පියා කියපු කතාව ඉතාමත් වැදගත්. අපි ඊයේ දවසේ අපි කරපු නරක දෙයක් නිසා අද දවසේ අපිට නරක ප්‍රතිඵලයක් එන්නට පුළුවන්. මේ නරක ප්‍රතිඵල එන්න හේතු දෙකක් තියෙනවා. මොකක්ද? එකක් අපේ මානසික බලපෑම. දෙවෙනි එක භෞතික ලෝකයේ තියෙන බලපෑම. මානසික බලපෑම මොකක්ද? ඔබත් මමත් කිසි විටක හොඳක් කළත් නරකක් කළත් මුළු ලෝකෙම ඒක දැනගත්තේ නැති වුණත් දන්නවා දැනගත යුතු කෙනා ඒ මම ඒ ඔබ. එතකොට මේ මානසයේ අපිට තැම්පත් වෙනවා. මනසේ මේ දැම්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ අපිට ඒ හොඳ නම් හොඳ විදියට නැත්නම් ධනාත්මක විදියට සුබ විදියට අපි සුබ ටීවී අරා මේ කතාව කරන්නේ එහෙම නැත්නම් නරක දෙයක් නම් ඍණාත්මක විදියට අපේ මනසේ මේ ඔඩුදුවන්නට පටන් ගන්නවා රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒක නිසා එයා අපිට යම් විදියට කර්මයක් විදියට හොඳ පැත්තට හෝ නරක පැත්තට අපිට ඵල විපාක ලැබෙන්නට පුළුවන් නම් ඔබ දන්න සමහර අය ආස නිසා තෝමස් මැකෝලෝ ගැන ඔබ දන්නව අවුරුදු එකමාරයි වැඩිහිටියෙක් වගේ ඉතිහාස කතා කරලා තියෙනවා අවුරුදු එකමාරයි මේ ලෝකයේ දින වාර්තාගත දේවල්
බෙතෝවන් ඔබ දන්නව අවුරුදු 7කදී ලොකු ජනකායක් ඉස්ලා සංගීත සංගීත සාදයක් පැවැත්වුවා තාමත්ම හිතා ගන්න බැරි තරමට ඒකම ක්‍රිස්තියන් කියලා හිටියා ඉපදී ටික වෙලාවකින් කතා කරලා අවුරුද්දේදී බයිබලයෙන් කොටසක් මතකයෙන් කියන අවුරුදු තුනේදී ප්‍රංශ සහ ලතින් භාෂාවෙන් ඕන ලියන්න කියන්න හැමදේම පුළුවන් වෙලා කිලියන් හැමිල්ටන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුටත් වඩා දැනුමත් විලා තියෙනවා අවුරුදු 7දී එතකොට හිතා ගන්න බැරි දේවල් මයිකල් ක්ලොස්ටන් ගී කියලා කතාවක් ඔබ අහලා තියෙයි ඒක ප්‍රකට කතාවක් මෙයා පරණ ගමකට යනවා උන්ගේ ගමට යනවා යනකොට මාත්‍යියත් එක්ක යනවා කුංචි දරුවේ මේ දරුවට එක පාටම පලාතම මීදුමෙන් වැහෙනවා වැහෙන නිසා මවටයි පියාටයි පාර හොයා ගන්න බැරුව එනවා හැබැයි මේ මයිකල්ට පාර හිතාම හොඳින් හොයාගෙන ගෙදරට යන්න පුළුවන් වෙනවා එතකොට ගෙදර කට්ටිය අහන කොහමද පාර හොයාගත්තේ මේ මන් දන්නවනේ ගෙදර කියනවා ඔහුගේ සීයා මියගින් ඉන කාලකට කලින් එතකොට නිකමට කියනවා මේ සීයා තමයි මට පාර කිව්වේ කියලා ඒ වගේම ලස්සන දෙයක් සිද්ධ වෙනවා මේ ඔරලෝසුවක් තියෙනවා පරණ මේ ගෙදර මේ සීයා පාවිච්චි කරපු බිත්ති ඔරලෝසුව මේ බිත්ති ඔරලෝසුවේ එක දවසක් මේ මයිකල්ට නිින්ද යන්නේ මයිකල් කරන්නේ දෙක වෙනකන් බලන් ඉන්නවා දෙකට උ ගිහිල්ලා මේ ඔරලෝසුවේ පිටිපස්ස අත ගන්නවා එතනින් වෙන දොරක් ඇරෙනවා ඒ දොරේ සල්ලි පොට්ටනියක් තිබිලා තියෙනවා සීයා හංගලා තියෙන සල්ලි ටික තමයි එතනින් ඒ සල්ලි ටික ගන්න පුළුවන් වෙනවා ඉතින් ඔන්න ඔහගේ බොහෝ දේවල් අපේ ජීවිතේ අපි අහලා තියෙනවා ඩොරති ජෝඩන් කියලා ජේන් බ්‍රේ ආර්යාව පිළිබඳව ඒගේ මරණය නැත්තම් එතන ඝාතනය පිළිබඳව චිත්‍රපටයක් නරඹන්න ගිහින් වෙනකොට ඒ චිත්‍රපටයේ තියෙන වැරදි දේවල් කියලා ඇය කෑ ගහලා තියෙනවා එක සිද්ධියක් තමයි ඒ චිත්‍රපටියේ කවුලුවකින් මේ ජේන් ආර්යාව බලාගෙන ඉන්නවා එතකොට ඔහු කියනවා ඇය කියනවා එහෙම කවුලුවෙන් බලන්න බෑ ඒක හරි උසයි සත්‍ය වශයෙන්ම පස්සේ බලනකොට එය ඔප්පු වෙලා තියෙනවා ඉතින් ඒ වගේ බොහෝ දේවල් අර ගැලසිදීමට යනකොට ඒ ජේන්ගේ ජේන් නිහඬව ගියයි කියලා චිත්‍රපටියේ පෙන්නනවා නමුත් ඩොරති කෑ ගහලා කියනවා නෑ එමුනේ නෑ ඒ කෑ ගැහුවා සත්‍ය වශයෙන් මේ කෑ ගහලා තියෙනවා චිත්‍රපටියේ සඳහන් වෙන්නේ ඒතන ඔහොම දේවල් වෙනවා දැන් ඔබට මට සමහර කෙනෙක්ව දැක්කාම හිතෙනවා අනේ මෙයා නම් මේ මට හොඳට දන්න කෙනෙක් නෙවෙයි කවුද කවුද හැබැයි හම්බ වෙලා නැහැ සමහර ප්‍රදේශිකයින් යනකොට අපිට හිතෙනවා මේ ප්‍රදේශය මට හොඳට මතකයි නේ හැබැයි ඒ ප්‍රදේශයට ගිය පළවෙනි වතාව කොහොමද එන්න වෙන්නේ සමහර ලාට කියන හරියට අපි දෙන්නා මේ ගියාත්මය අඳුරන දෙන්නෙක් වගේ නේද එහෙම කියනවා අපි කොහොමද මෙහෙම වෙන්නේ ඒක නිසා එහෙම දේවල් වෙනවා අපේ ශරීරවල සමහර අයගේ අසාමාන්‍ය විදිහට ග්‍රන්ථිවල විවිධ රසායනික සංයෝගවල ඉතාම සුබවාදී පැත්තට වර්ධන සිද්ධ වෙන්නට පුළුවන් අසාමාන්‍ය ග්‍රන්ථි වර්ධනයක් කියලා එකට කියන්නට පුළුවන් හිතා ගන්න බැරි විදිහට කෙනෙකුට ගානක් හදන්න ගිහිල්ලා හරියට අමාරුවෙන් හදනකොට සමහර කෙනෙක් ඉතාම මෘදු ලෙස වහාම තේරුම් අරගෙන ඉතාම හොඳින් කරනවා එහෙම දේවල් සිද්ධ වෙන්නට පුළුවන් ඉතින් අපිට අපේ ජීවිතයේ මතක ගබඩාවේ තියෙන හැමදේම මතක් වෙන්නේ අපිට එක පාටම දැන් ඔබටයි මටයි ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රයක් දුන්නා ලියනවාද අපි ලියන්නේ නැහැ ඇයි ආවසරේ දරුවේ කවුරු 10ක දරුවෙක් එකට ලියනවා ලකුණු 200ක් ගන්නවා හැබැයි ඔබට මටයි ලියන්නට බෑ ඇයි එතකොට අපිට ඔප්පු වෙනවා ගම්ම වෙනවා නේද ඒ වකවානුවේ මතකයේ තුල අපිට අර කෝටින් 90 වල ගබඩා වෙලා තියෙන දේ නේද අපිට කියවෙන්නේ එහෙම කියලා අපිට මතක් වෙන්නට පුළුවන්. ඉතින් අපේ මේ ජීවිතය දිහා බලනකොට මේ ආශ්‍රිතව පුරුරුපත්‍ය ඇත්තද නැත්තද කියනවට වඩා අපිට ඊටාම වැදගත් වෙන්නේ මේ පුරුරුපත්‍ය සංකල්පය තුලින් අපේ මේ දැන් ගෙවන ජීවිතයට අපිට ලබා ගන්න පුළුවන් මොකද්ද කියන එක. ඉතින් දැන් අපේ ජීවිත අපි මේ විදිහට ගෙවන මම හිතනවා මා මේ මාතෘකාව තෝරාගත්ත හේතුව තමයි අපි වසරක් ගෙවෙන්න ආරම්භයේ ඉන්නවා. සමහර අය කියනවා අනේ බලන්නකෝ අපි අහලා තිබුණා එක එක කාලවලවල මහා වසංගත තිබිලා තියෙනවා කියලා. අපිට වෙණි අත්දැකීමක් තිබුණේ නැහැ. බලන්නකෝ අපිත් වසංගතයකට ගොදුරු වුණා. ඒතර වසංගතයකට ගොදුරු වෙලා ලක්ෂණ ගණන් මිනිස්සු මිය යන වකවානුවක අපිට අලුත් අවුරුද්දක් ලබන්නත් යනවා. ඔබයි මමයි හුස්ම ගනිමින් අපේ ජීවිතය වැඩ කරමින් මෙන්න අපි ජීවත් වෙනවා. ඉතින් අපිට
මේ ජීවිතය තුලමත් ඔබ දන්නවද අලුත් ආත්මයක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා පෙර භවය සහ පසු භවය ගැන හිතනවට වඩා වසරක් ගෙවන මේ වෙලාවේ මේ ආත්මය තුලින්ම අලුත් ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ගොඩක් හිතන්නට ඕනේ. ඉතින් උදේනි සුරංගිකා සුභාෂිනාලිකා ඒ වගේම අනුරුද්ධිකා නදීෂා ඒන්ජල් ගොඩක් අය මේ වෙලාවේ වැඩසටහන නරඹමින් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතියි. ඔබට පුළුවන් අපේ සුබ ටීවී එක හරහා මේ වැඩසටහන නැවත නැවතත් Facebook එකට ගිහිල්ලා බලන්න. අද නත්තල් දවසේ බොහොම සතුටින් විනෝදයෙන් ඉන්න වෙලාවක මේ සඳහා පැය භාගයක් වෙන් කරන්න බැරි වුණත් ඔබට පසුව බලන්නට පුළුවන්. මගේ සමස්ත කතාවේ නැත්තම් පුනරුත්පත්ති පිළිබඳව මේ පෘථිවියේ වරින් වර මේ ඉදිරියට එන කතාවේ අපි බලන්න ඕන එක දෙයක්. මොකද්ද? අපේ මේ ජීවිතය කොහොමද අපි සතුටින් ගෙවන්නේ? මේ ආත්මේ අපේ ජීවිතයේ සුබ පැත්තකට ගෙනියන්නේ කොහොමද? එතකොට මේ අවුරුද්දක් ලැබෙන වෙලාව එක නිකන් හොඳයි. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය තුල මේ ආත්මය තුල ඔබ ඉබදිලා ඉන්නේ කවුරු හරි කෙනෙක් තුල ස්ත්‍රී පුරුෂ උගත්කම අඩු වැඩි වෘත්තීය නිපුණත්වය අඩු වැඩි ධනවත් උපත් ඕනම ඒ චරිතය තුල නැවත ඔබේ උප්පත්තියක් ඔබට දෙන්න. ඔය සිරුර තුලම නැවත උප්පත්තියක් ඔබට දෙන්නට පුළුවන් නම් ඒ කොච්චර හොඳයි. එහෙම දෙන්නට පුළුවන්. ඔබ හිතන්න එය 2021 ජනවාරි පළවෙනිදා වෙනකන් ඉන්න එපාද? දෙසැම්බර් 25. දැන් සමහර වෙලාවට මට මතකයි ගිය වසරේ අගෝස්තු මාසයේ මම තරුණ පිරිසකට කතා කරා. මං කිව්වා තව මාස කීපයක් මේ වර්ෂය ඉවර වෙන්න තියෙන්නේ. අපි ඊළඟ වර්ෂයේ එනකොට يعني 2019 කියුවේ 2020 එනකොට අපි අලුත් වෙනවා අපේ ජීවිතේ. ඒක තරුණයෙක් නැගිටලා මම කතා විවරුනහම හරිම හොඳයි කතාව. මම අලුත් උනා ඔක්කොම උනා. මම හොඳට හිතාගත්තා මම ජනවාරි පළවෙනිදා ඉඳන් අලුත් කෙනෙක් වෙනවා. කවද්ද මේ කතාව කියන්නේ? අගෝස්තු මාසේ. ඒ නිසා ඔබට මම කියනවා ඔබ පෙරහුරුවක් ගන්න පොඩි ට්‍රයල් එකක් ගන්න. ජනවාරි පළවෙනිදා අලුත් ජීවිතයක් ගෙවන්න ඔබ තුලම නැවත උප්පත්තියක් දෙන්න ඔබට අලුත් ආත්මයක් ගන්න අලුත් විදියට හිතන්න මේ දැන් උත්සාහ කරන්න. මේ වැඩසටහන ඔබ නරඹන්නේ කුමන වෙලාවක කවදද කියුණත් කමක් නැහැ. සජීවි විදියට නැඹුවේ නැතුණට කමක් නැහැ. ඔබගේ අනිත් අයටත් මේ වැඩසටහන පෙන්වන්න. මම ඔබට කියනවා පෙර භවය පසු භවය පිළිබඳව තාම හොයාගෙන නැහැ. ඒ විද්‍යාවද අවිද්‍යාවද කියලා අපි දන්නේ නැහැ. කලින් කාලේට අපි කුතුහලයෙන් හිතුව මේ කතන්දර ආනවා. හැබැයි අපි තුල අසීමිත ශක්තියක් තියෙනවා. වෙනස් විදියට ඔබයි මමයි මේ ලෝකෙට අවිලා තියෙන්නේ වෙනස් දේවල් දෙන්න. ඒ වෙනස් ජීවිතය තුල අපිට පුළුවන් නම් අපේ ජීවිත අලුත් කරගන්න අලුත් උප්පත්තියක් ලබා ගන්න හිතා ගන්න බැරි තරම් සත්‍යක්. මොකද මේ සමාජ බටවිටාවෙන් කියන සමහර දේවල් තුල දරුවෝ සමහර වෙලාවට හිතන්නේ නැති දේවල් කරනවා. මම ඔබට සුබ ටීවී ලිපියක් ඇති ඔබට බලන්න පුළුවන්. ආතසී ක්ලාග් ගැන කතා කරපු පියෙක් හිටපු පවුලක පුංචි දරුවා ටිකක් වෙලා ගියාම කියන්න පටන් ගත්තා මම ආතසී ක්ලාග් කියලා. නැමති පුදුනා කියලා. ඒ සත්‍යද අසත්‍යද කියන එක නෙමෙයි. මම ඔබට පැහැදිලි කරන්නට හදන්නේ අපේ මනස පුදුම දෙයක් මෙතන ඉඳලා වෙන තැනක තියෙන දෙයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබත් මමත් අසාමාන්‍ය හැකියාවන් වලින් පිරිපුන් අය. හැබැයි අපි මේ අසාමාන්‍ය හැකියාව පිළිබඳව අපි තාම තොරතුරු දන්නේ නැහැ. අපිට ඒක තාම අඳුර ගන්නට බෑ. අපි තුලින් අපිව හොයාගෙන නැහැ. අපේ තියෙන ශක්තියන් අපි අවදි කරගෙන නැහැ. අන්න ඒ නිසා මේ වසරක් ගෙවෙන මොහොතේ මේ වෙලාවේ ඔබට පුළුවන් නම් ඔබ තුලින්ම ඔබ අවදි කරගන්නට. මේ ඔබේ ඔය සිරුරටම ඔය පුද්ගලයාටම නැවත උප්පත්තියක් දෙන්න. සැබෑ උප්පත්තියක් දෙන්න. ඒ සුභවාදී උප්පත්තියක් කරන්න ඔබ නැවත ඉපදුනා හා සමානයි. ඔබ මේ භවයම තව භවයක් ලැබුවා හා සමානයි. ඒ භවය නැත්නම් ඒ උප්පත්තිය ඔබේ ඍණාත්මක ජීවිතය, ඔබේ පසුගාමී ජීවිතය, ඔබේ අධාරිමත් වූ ජීවිතය අතහැරලා එන්න ඒ කතාවෙන් ඔබට යම්කිසි පාඩමක් ගන්න පුළුවන්. අපි ගිය ආත්මේ කොහෙද හිටියේ කියලා හිතලා මේ ආත්මේ ගැන හිතනවට වඩා හොඳයි නේද? අපි ජීවමානව අධ්‍යක්ීම් සමුදායක් එක්ක ගෙවපු අදින් පෙර ජීවිතයේ තියෙන අධ්‍යක්ීම් ඔස්සේ අපේ නැවත ආත්මේ නැවත මේ උප්පත්තියම අපිට ලබා කරගන්නට පුළුවන්. ඒ නිසා මේ වසර ඔබ නැවත ඔබේ ජීවිතය උප්පත්තියකට ගෙනියන නැවත උපදින වසර බවට පත් කරගන්න. ඒ ඔබ කුමන වයසක හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ කුමන තත්ත්වයක හිටියත් කමක් නැහැ. ඔබට පුළුවන් ඔබ තුලින් නැවත ඔබව උපද්දව ගන්න. ඒ උපදින කෙනා
ඔබ දන්න කෙනා ඔබ හිතා ගන්න බැරි තරමට අසීමිතව ඔබට පසුගාමි ඍණාත්මක දේවල් තිබුණා නම් ඒව ඔක්කොම අතහැරලා ශක්තිවන්තයෙකු ඔබ උපදී ඔබට මෙතුවක්කල් කරන්නට බැරි දේවල් කරන්නට ඒ උපත්ති ශක්තියක් දෙයි මොකද ඔබ මොහොතකට හිතුවොත් මට මේ ආත්මේ ගොඩක් දේවල් කරන්න බැරි වුණා දැන් ඉතින් මම මේ පින් කරගෙන ඉන්නවා ලබන ආත්මෙවත් එහෙම කරන්න මට එහෙම ඇවිල්ලා මම මනෝවිද්‍යා වෘත්තිකයක් විදිහට කියූප උන තරම් ඉන්නවා ඒක නිසා පසු භවය පිළිබඳව කවුරුත් හරියටම දන්නේ නැහැ හැබැයි මේ භවය පිළිබඳව දන්නවා මේ භවය අත්දැක බලන්නට පුළුවන් ඒක නිසා මම ඔබට යෝජනා කරනවා මේ භවය තුල නැවත උපදින්නට මේ අවස්ථාවක් කරගන්න මේ හොඳට හිතන්න මේ බලන්න අපිට පුළුවන් මේකට කමෙන්ට් කරන්න ඒ වගේම ඔබට පුළුවන් පණිවිඩ එවන්න ඒ වගේම මාදුරු කතර අංකයක් කියනනම් WhatsApp අංකයක් 0.71.83.23 කියන WhatsApp අංකයට ඔබට පණිවිඩ එවන්නට පුළුවන් අපි මේ පිළිබඳ කතිකාවක් කරමු මේ පිළිබඳ අපි සාකච්ඡා කරමු පිටින ගැටළු විසඳගමු හැබැයි එකම අරමුණ නොදන්නා ඇත අපේ මනසට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සමහර ඒවා මේ මනසට හිතා ගන්න බැරි නේ මේ මොලේ මතෙවි ඒ නිසා අපිට හිතන්න පුළුවන් සීමාවේ නමුත් ඉහළ ස්තරයක අපේ ජීවිතය සුභවාදීව ගෙනියන්න අපි මේ අවස්ථාවක් කරගමු ඉතින් සුභ ටීවී සේමා ඔබට මේ සජීවීව මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඉතින් මේ ජීවිතය සුභ කරගන්නට සුභ ටීවී වෙතින් මේ ආශිර්වාදය මේ දැනුම ඒ වගේම 2021 වසර ලැබුවාන් පස්සේ මම ඔබ නැවත හමුවන්නේ සීන අභිස මේ සජීවී වැඩසටහනින් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සුභ ටීවී එක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම ඔබට සැපවත් ඔබට නැවත ඉතාමත්ම ධනාත්මක ඔබේ ජීවිතය ඔබ ආස කරන සීන ඔබ තුලින් නිර්මාණය කරගන්න පුළුවන් අලුත් උත්පත්තියක් ලැබෙන වසරක් බවට මේ මොහොතේ ඔබ හිතා ගන්න ඔබ තුලින් හෙට උදේ නැගිටිනකොට මේ සීන අභියස සිට ඔබේ ජීවිතය අලුත් කරගන්න ඒ ඔබට සැබෑ මිනිස් උත්පත්තිය බවට පත් වේ. ඉතින් සුභ ටීවී මේ වෙනකන් පේජ් එක ලයික් කරලා නැත්නම් ඔබ පේජ් එක ලයික් කරන්න. ඒ වගේම සුභ ටීවී YouTube එක subscribe කරලා නැත්නම් ඒ subscribe කරන්න. හේතුව තමයි අපි ඔබට ඊටාත්ම ජීවිතේට භෞතික ජීවිතය සාක්ෂාත් කරගන්න සාර්ථක කරගන්න අවශ්‍ය දේවල් බොහෝ තොරතුරු පේජ් එකත් web එකත් සහ YouTube එක ඔස්සේ ඔබට ගෙන එන නිසා. ඉතින් නැවතත් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා. අලුත් උත්පත්තියක් ලැබේවා. සුභවාදී ජීවිතයක් ලැබේවා කියලා සමුගන්න ආයුබෝවන්.